සුබ දවසක් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැම කෙනෙක්ම සාගර ඩ්‍රයිවින් ස්කූල් YouTube channel එකට. අදත් ඉතාමත්ව වැදගත් වීඩියෝවක් ගේන්නේ රියදුරු බලපත්‍ර ලිඛිත විභාගය සම්බන්ධයෙන්. ඉතින් ඔයා බර වාහන අයදුම් කළත්, ඔයා සැහැල්ලු වාහන අයදුම් කළත්, ඒ වගේම ඔයා පුද්ගලික අයදුම් කරුවෙකු විදිහට රියදුරු බලපත්‍ර අයදුම් කළත්, ඒ වගේම රියදුරු පාසලක් කරා එමුණත් ඩ්‍රයිවින් ස්කූල් එකක් කරා ඔයා රියදුරු බලපත්‍ර අයදුම් කළත්, මේ හැමෝටම ලියන්න සිදු වෙනවා ලිඛිත විභාගයකට ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න වෙනවා. මෙන්න මේ ලිඛිත විභාගයේදී ඔයා කොහොමද ඔයාගේ දැනුම සකස් කරගත යුත්තේ, ඔයා මොන වගේ පොත්පත්ද පරිශීලනය කළ යුත්තේ, ඒ වගේම කොහොමද මේ විභාගයේදී ඔයා ලකුණු ලබා ගත යුත්තේ, මොන වගේ ප්‍රශ්න දෙන්නේ, ප්‍රශ්න කීයකට නිවැරදි පිළිතුරු සපයන්න ඕනද, විභාගයට යනකොට ඔයා සතුව තියෙන්න ඕන මොනවද කියන හැම වැදගත් කාරණයක් මම මේ වීඩියෝවේදී කතා කරනවා. වීඩියෝ මුල සිට අගට බලන්න. මම හිතනවා වැදගත් වීඩියෝක් බවට පත්වේ රියදුරු බලපත්‍ර ඉල්ලුම් කරපු හැමෝටම. වීඩියෝ මුල සිට අගට බලන්න, ස්කිප් කරන්න එපා. ඒ වගේම ඔයාගේ වටිනා අදහස් උදාස් වීඩියෝ අවසානයේදී කමෙන්ට් කරන්න. දැන්ම ඔයා channel එක subscribe කරලා නැත්නම් පහත තියෙන bell icon එක press කරලා subscribe button එක press කරන්න. ඊට අමතරව ඔයා bell all button එක press කරලා තියාගන්න. එතකොට තමයි ඔයාට අපි මේ ගේන වටිනා videos නැවත නැවතත් notification හරහා ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. right, කෙලින්ම අපි යමු එනං අපේ මූලික මාතෘකාවට, රියදුරු බලපත්‍ර ලිඛිත විභාගය. ඔයා සැහැල්ලු වාහනම් අයදුම් කරලා තියෙන්නේ, ඔයාට මෙන්න මේ වගේ ප්‍රශ්න 40ක් ලැබෙනවා. හැබැයි මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45ක්ම තියෙනවා. ඒක සඳහන් කළ යුතුයි. ප්‍රශ්න 45කින් යුක්ත ප්‍රශ්න පත්‍රයක් තමයි ඔයාට ලැබෙන්නේ. මේ ප්‍රශ්න 45කින් යුක්ත ප්‍රශ්න පත්‍රයේ 1 සිට 40 දක්වා මෙවැනි ප්‍රශ්න තියෙන්නේ. සමහර ඒ වගේ මාර්ග සලකුණු මාර්ග සංඥාවක් මේ විදිහට තියෙනවා. සමහර ප්‍රශ්න මෙවැනි ප්‍රශ්න තියෙනවා. මාර්ග සංඥා නොමැති ප්‍රශ්න වලට මාර්ග නීති රීති සම්බන්ධව දැනුම තියෙන්න ඕන මේ විභාගේ ලියන්න. රයිට්, මෙවැනි ප්‍රශ්න 45ක යුක්ත ප්‍රශ්න පත්‍රයක් තමයි බර වාහන සහ සැහැල්ලු වාහන අයදුම්කරුවන් දෙපිරිසටම ලැබෙන්නේ. නමුත් සැහැල්ලු වාහන අයදුම්කරුවන් 1 සිට 40 දක්වා තියෙන ප්‍රශ්න වලට පමණයි පිළිතුරු සපයවිය යුත්තේ. එම ප්‍රශ්න 40න් නිවැරදි පිළිතුරු 30ක් හෝ 30ට වැඩියෙන් ඔයා ලබා ගත්තොත්, ඔයාට සපයන්නට හැකි වුණොත්, නිවැරදි පිළිතුරු 30ක් හෝ 30ට වැඩියෙන් සපයන්නට හැකියාව ලැබුණොත්, ඔයා විභාගයේ සමත් වෙනවා. නැවතත් කියන්නම්, ඔයාට ප්‍රශ්න 45ක යුක්ත ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා. ඒ ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න 40න් 30කට ඔයා නිවැරදි පිළිතුරු සපයුවොත්, 30ක් හෝ 30ට වැඩියෙන් නිවැරදි පිළිතුරු දුන්නොත්, ඔයා ලිඛිත විභාගයේ සමත් වෙනවා සැහැල්ලු වාහන අයදුම්කරුවෙකු විදියට. නමුත් බර වාහන අයදුම්කරුවෙක් නම් ඔයා ප්‍රශ්න 45න් 45ටම පිළිතුරු සපයන්නට ඕනේ. ඒ සපයන පිළිතුරු වලින් මුල් ප්‍රශ්න 40න් 30කටත්, ඒ වගේම අවසානයේදී දක්වා තිබෙන ප්‍රශ්න 5න් 3කටත් නිවැරදි පිළිතුරු සපයුවොත් ඔයා විභාගයේ සමත් වෙනවා. මම මේක නවතත් පැහැදිලි කරන්න, මේ ආකාරයෙන් ඔයාට ලැබෙනවා පිළිතුරු පත්‍රිකාවක්. මෙන්න මේ ආකාරයට පිළිතුරු පත්‍රිකාවක් ලැබෙනවා. මේ පිළිතුරු පත්‍රිකාවේ 1 සිට 40 දක්වා ප්‍රශ්නවලට ඔයා සැහැල්ලු වාහන අයදුම්කරුවෙක් නම් අනිවාර්යයෙන් පිළිතුරු සපයන්න ඕන. මෙන්න මේ විදිහට ඔයාට ලැබෙන පිළිතුරු පත්‍රිකාවේ පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු, තුන්වෙනි ප්‍රශ්නේ පිළිතුරු වශයෙන් මේ විදිහට යටට පිළිතුරු දාන්න තියෙන්නේ. මේ පිළිතුරු දානකොට ඔයා පළවෙනි ප්‍රශ්නේ මේක කියලා හිතන්න. ඔයාට ලැබිලා තියෙන පළවෙනි ප්‍රශ්නේ මේක. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ 1. පිළිතුරු, පළවෙනි පිළිතුර ඉරට්ටේ දිනවල ඇතුල් වීම තහනම්, දෙවෙනි පිළිතුර ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම්, තුන්වෙනි පිළිතුර ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම්, හතරවෙනි පිළිතුර ඔත්තේ දිනවල වාහන ඇතුල් වීම තහනම්. මෙම මාර්ග සංඥාව දැක්කහම ඔයා පාඩම් කරලා තියෙනවනේ මේ මාර්ග සලකුණ, මේ මාර්ග සංඥාව කුමක්ද කියන එක. මේ ඉරි දෙකක් ගහලා හරස් අතර රතු පාටෙන් මේක ක්‍රොස් කරලා තියෙනවා. මේකෙන් කියන්නේ තහනමක් තමයි දනවන්නේ මේ රතු රේඛාවෙන්. ඒ වගේම මේ ඉරි දෙකෙන් සඳහන් කරන්නේ, මෙන්ෂන් වෙන්නේ මෙතන මේ ඔබට දක්වන්නේ ඉරට්ටේ දින කියන එක. ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තමයි මේ තහනම් කරලා තියෙන්නේ. මේ පළවෙනි පිළිතුර වැරදි පිළිතුරක්. මොකද මේක ඇතුල් වීම තහනම් කියලා තියෙන්නේ. ඇතුල් වෙන්න පුළුවන් මෙවැනි සංඥාවක් තියෙන පාරට. මේ සංඥාව ඇත්තටම තියෙන්නේ පාරේ දකුණු පැත්තේ හෝ වම් පැත්තේ දක්වලා තියෙනවා සංඥා පූර්වක්. ඉතින් මේක තියෙන පැත්තේ තමයි වාහන නැවැත්වීම තහනම්. ඒ පිළිබඳව දැනගනින්න, මේ සංඥාව තියෙන පැත්තේ විතරයි වාහන නැවැත්වීම තහනම්, අනිත් පැත්තේ වාහන නවත්තන්න පුළුවන්. එකම පාරේ මේ සංඥාව දක්වලා තියෙන පැත්තේ විතරයි වාහන නවත්තන්න බැරි, අනිත් පැත්තේ වාහන නැවැත්වීම පුළුවන්. දෙවන පිළිතුර ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම්. මේක ඔත්තේ දින නම් මෙතන තියෙන්නේ එක ඉරක් පමණයි. එක ඉරක් දාලා මෙහෙම තහනමක් දනවලා තිබුණා නම් මේක ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම් කියන එක තමයි වැරදි පිළිතුර වෙන්නේ. නමුත් මෙතන තියෙන ඉරි දෙකක්, ඒ නිසා ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම් කියන තුන්වෙනි පිළිතුර තමයි ඔයා නිවැරදි පිළිතුර විදියට ගන්න ඕන. මේ ප්‍රශ්නේ තුන්වෙනි පිළිතුර, මෙන්න මේ පිළිතුර තමයි ඔයා නිවැරදි පිළිතුර විදියට ගන්න ඕන. මෙන්න මේ පිළිතුර.
මෙන්න තුන්වෙනි පිළිතුරු. නමුත් ඔයාට මේ විභාගයේදී ඉරි ගහන්න නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ නිවැරදි පිළිතුරේ අංකය 3නේ. පළවෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය 3. ඔයාට ඉරි ගහන්න නෙමෙයි තියෙන්නේ. මම මේ ඉරේ නිසා අයින් කරන්නම්. ඔයා කරන්න ඕනේ ඔයාට ලැබෙනවා මෙන්න මේ වගේ පිළිතුරු පත්‍රිකාවක්. පළවෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර 3 කියලා ඔයා මෙන්න මේ විදියට කොටුව ඇතුලේ 3 දාන්න ඕනේ. නිවැරදි පිළිතුර 3. රයිට්. පළවෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර 3 කියලා ඔයා මේ විදියට සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඔයාට මේ පිළිතුර දානකොට කරන්න බැරි දේවල් ටිකක් තියෙනවා. මම දැකලා නැහැ මේ වීඩියෝස් වල කිසිම YouTube එකේ වීඩියෝක මේ කතාව කියලා තියෙනවා. මේ වීඩියෝව ඔයා මුල සිට අගට නරඹන්න ඕනේ එකයි. මෙන්න මේ පිළිතුර දානකොට මතක තියාගන්න මේ පිළිතුර මකලා ලියන්න එපා. මේ ඔයා කියන්නේ ඔයා මෙතනින් හතර දැම්ම කියලා පිළිතුර හතරේ පිළිතුර ඉදිරියට දැම්ම හතර. නමුත් හතර නෙමෙයි කියලා ඔයාට පස්සේ තේරිලා ඔයා ඒක මකලා ලියනවා තුන්වෙනි පිළිතුර කියලා දානවා. එතකොට මේ පිළිතුර වැරදි පිළිතුරක් තමයි මේ දෙපාර්තමේන්තුව සලකන්නේ. ඒකට වැරද්ද දාන්න තමයි ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ වැදගත් කරුණු විදිහට දක්වනවා සමාජ විභාග ශාලාවේදී මේ කාරණේ පිළිබඳව ඔයාව දැනුවත් කරනවා. රයිට්. මකලා ලියන්න එපායි කියනවා. රයිට්. ඊළඟ තවත් වැරද්දක් තියෙනවා. එකක් උඩ එකක් ලිවීමත් මේ විභාගෙදි කරන්න බෑ. මේ පිළිතුර තුන දාලා ඒක උඩම ඔයා මේක අට කරලා ඒක උඩ තව පිළිතුරක් එහෙම ලියන්න එපා. ඒකත් වැරදි පිළිතුරක් විදිහට ගන්නවා. ඒ කියන්නේ එකක් උඩ එකක් ලියන්න එපා. ඒකත් වැරදි පිළිතුරක් විදිහට තමයි මේ විභාගෙදි සලකන්නේ. ඒ වගේම පිළිතුර වෙනස් කරන්නත් එපා. ඔයා මේ දාන පිළිතුර 3 4 කරන්න එපා. 3 8 කරන්න එපා. ඒ විදිහට මේක වෙනස් කරලා ලියන්නත් එපා. එමුනම් මකලා ලියන්නත් එපා. එකක් උඩ එකක් ලියන්නත් එපා. වෙනස් කරන්නත් එපා. එකවරම මෙන්න මේ විදිහට නිවැරදි පිළිතුර ඔයා මේ අදාළ කොටුව තුල සඳහන් කරන්න. එතකොට ඒක නිවැරදි පිළිතුරක් විදිහට එම දෙපාර්තමේන්තුව සලකනවා. රයිට්. ඔන්න ඔය විදිහට තමයි ඔයා විභාගෙ ලියන්න ඕනේ. මෙතන ඔයාලට පේනවා 1 සිට 40 දක්වා තියෙන කොටු තියෙන්නේ සැහැල්ලු ආන ආයුධම් කරුවන්ට පමණයි. මම මුලින්ම කිව්වා මේ 40න් 30කට ඔයා නිවැරදි පිළිතුරු දුන්නොත් ඔයා සැහැල්ලු ආන ආයුධම් කරුවෙකු විදිහට නම් විභාගයේ සමත්. හැබැයි බර වාහන වලට එනවා නම් ඔයා මේ ප්‍රශ්න 40ටත් පිළිතුරු සපයන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ 41 42 43 44 45 කියන මේ ප්‍රශ්න පහටත් ඔයා පිළිතුරු සපයන්න ඕනේ. මේ පහෙන් අනිවාර්යෙන් 3කටවත් නිවැරදි පිළිතුරු සපයලා තිබුණොත් තමයි ඔයා බර වාහන ආයුධම් කරවෙකු විදියට මේ විභාගයේ සමත් වෙන්නේ. ඒක මතක තියාගන්න. රයිට්. ඔන්න එහෙනම් සෑල් වාහන වලින් 30කට නිවැරදි පිළිතුරු සපයන්න ඕන බර වාහන ආයුධම් කරවෙක් නම් ඔයා බර වාහන ආයුධම් බරවහන සඳහා විශේෂ වූ ප්‍රශ්න මේක යාන්ත්‍රික දැමු සම්බන්ධයෙන් මේ ප්‍රශ්න ටික අහන්නේ. මේ ප්‍රශ්න පහෙන් 3කටත් ඔයා නිවැරදි පිළිතුරු දෙන්න ඕන. රයිට්. මේ විදිහට ඔයා පිළිතුරු දැම්ම කියලා හිතන්න. ඊට පස්සේ ඔයාගේ නම දාන්න, ජාතික ඇඳුම් උපත් අංකය දාන්න. මෙන්න මේ බාකෝඩ් කියලා මෙතන තියෙනවා. මේ බාකෝඩ් එක කියලා ගන්න 90 අංකය කියලා කියන එකට සිංහලෙන් මේ බාකෝඩ් කියලා ගන්න. ඔයාට විභාග ආයුධම් පත්‍රයක් ලැබිලා ඇති. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විසින් දීලා ඇති ඔයාට විභාග දිනය සඳහන් වෙන පත්‍රිකාවක්. එන්නේ පත්‍රිකාවේ තියෙන බාකෝඩ් කියන එක දකුණු පැත්තේ කෙළවරේ උඩ. ඒ බාකෝඩ් එකේ ළඟ තියෙන නම්බර් එක මෙතන දාන්න. ඉතින් මේ විදිහට තමයි මම මේ පිළිතුරු පත්‍රයේ ආකෘතියක් ඔයාලට සකස් කරලා පෙන්නුවේ. මෙවැනි පිළිතුරු පත්‍රයක ආකෘතියක් මේ ආකෘතිය වගේ එකක් තමයි ඔයාලට එදාට ලැබෙන්නේ. මේකම නෙමෙයි. මේ විදිහ එකක් ලැබෙන්නේ. මේක අපි හදපු එකක්. ඔයාලට විභාගයේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා සකස් කරපු පිළිතුරු පත්‍රිකාවක්. ඉතින් මෙවැනි ආකාරයට තමයි ඔයා විභාගයට පිළිතුරු සපයන්නට ඕනේ. මම හිතන්නේ හොඳ දැනුමක් ලැබෙන්න ඇති විභාගය සම්බන්ධයෙන්. ඔයා විභාගයට යනකොට අනිවාර්යයෙන්ම උඩුකය සුදු ඇඳුමකින් යන්න, ඒක අනිවාර්යයි. ඒ වගේම පෑන් දෙකක් හෝ තුනක් අරගෙන යන්න. එක පෑනක් ලියුනේ නැත්නම් තව පෑනක් භාවිතා කරලා ඔයාට එතකොට පිළිතුරු සපයීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම විභාගයට යන්න ටිකක් කල් වේලා ඇතුව ගිහිල්ලා ඒ පරිසරයේ පොඩ්ඩක් ගැවසෙන්න. මොකද විභාගයක් කියන එකට ඔන් ටයිම් යන්න හොඳ නැහැ. එම නියමිත වේලාවටම ගියාම සමහර විට ගැටලු ඇති වෙනවා. ඒ නිසා ටිකක් විනාඩි 5ක් 10ක් හරි කලින් ගිහිල්ලා ඔයා විභාගය සඳහා සූදානම් වෙන්න. හොඳයි, මම නිර්දේශ කරනවා පැය භාගයක් විතර කලින් ගිහිල්ලා ඒ අවට පරිශ්‍රයේ ඉන්න කියලා කියනවා. මොකද ඒ පිළිබඳ අවධියෙන් ඉන්න. රයිට්. පෑන් දෙක තුනක් අරන් යන්න. එකක් ලියුනේ නැත්නම් තව පෑන් එකක් ලියන්න. ඒ වගේම ජාතික හැඳුනුම්පත අනිවාර්යයෙන්ම ඔයා මේ ස්ථානයට අරන් යන්න. ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ ඩ්‍රයිවිං ලයිසන් එක, මේ තුනම වගේ තියනවා නම් මේ තුනෙන් එකක් අරන් යන්න අනිවාර්යයෙන්ම විභාග ශාලාවට. ඔයාට ඊළඟ වැදගත්ම කාරණේ තමයි මේ විභාගය සඳහා අවශ්‍ය දැනුම කොහොමද සකස් කරගන්නේ කියන කාරණේ. මේ විභාගය සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට ඔයා අනිවාර්යයෙන්ම සියලුම මාර්ග සංඥා, ශ්‍රී ලංකාවේ දැනට භාවිත වෙන සියලුම මාර්ග සංඥා පිළිබඳව අවබෝධය ඉතා වැදගත් වෙනවා. මම මෙතන සිට මේ වීඩියෝවේ ඔයාට විභාගයට අවශ්‍ය වෙන සියලුම මාර්ග සලකුණු මුල සිට අගට විකාශනය කරනවා. ඒ හැම මාර්ග සලකුණක්ම හොඳින් හඳුනාගෙන ඒ අර්ථය හොඳින් පැහැදිලි කරගන්න මේ වීඩියෝ හොඳටම ප්‍රමාණවත්.
මේ වීඩියෝ තියෙන මාර්ග සලකුණු සියල්ලම ඔයාලට වැදගත් වෙනවා මේ විභාගයට. ඒ නිසා එකක් නැර කඩපාඩම් කරගන්න. ඒ විතරක් නෙමෙයි, ඔයා තනියම වාහනයක් රියදුරෙක් විදිහට ඩ්‍රයිවිං ලයිසන් එකක් අරගෙන පාරේ පදවනකොට ඔයාලට මේ මාර්ග සංඥා සියල්ලම වැදගත් වෙනවා. තවත් කෙනෙකුගේ දැනුම පාවිච්චි නොකර ඔයාලට තනියම පෞරුෂයකින් වාහනයක් පදවීමේ දැනුම ළඟා කර ගැනීමට මේ වීඩියෝ මම ඉතින් ඉතා වැදගත් වුණා. මේ සලකුණු ඉතා වැදගත් වෙනවා, මාර්ග සංඥා. මම සියල්ලම හොඳින් පරිශීලනය කරන්න, හොඳින් මතක තියාගන්න, හොඳට පාඩම් කරන්න, විනීත දක්ෂ රියදුරෙකු වීම සඳහා සාගර ඩ්‍රයිවිං ස්කූල් YouTube channel නිබඳව ඔබ වෙනුවෙන් කැප වෙනවා. channel එක subscribe කරලා එහෙනම් එකතු වෙන්න නැවතත් කියනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමදාමත් ඔයාලට වැදගත් වීඩියෝ රසක් ගෙනේවට බලාපොරොත්තු වෙනවා. මෙතන සිට ඔයාලට නරඹන්න පුළුවන් විභාගය සඳහා අවශ්‍ය වෙන මාර්ග සංඥා සියල්ලම. ඒ වගේම වීඩියෝ වලට අවසානයේ යටින් link එකක් දාලා තියෙනවා. ඒ link එකට ගිහලා ඔයාලට පුළුවන් ප්‍රශ්නෝත්තරත් බලන්න.